ඇමරිකාවේ ජනාධිපති කියලා කිව්වහම ගොඩක් අයට මතක් වෙන්නේ ලෝකෙට ලොක්ක කියලා. ඇයිතින් මෙයාගේ වැඩේ ගොඩක් රටවලට තාංචි දාන එකමනේ. මේ කියන ලොක්කට තියෙන පුදුම හිතන බලයන් ගැන ඔයා මීට කලින් දැනගෙන හිටියද කියලා බලන්නකෝ. අද අපි කියන්න යන්නේ ඒ ගැන. ඔය සුන්දර ලෝකෙ අපිව තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතිරෙන් තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන් යන්න අමතක කරන්නත් එපා. න්‍යූක්ලියර් ෆුට්බෝල් ගැන තමයි මුලින්ම කියන්නේ. හොලිවුඩ් ෆිල්ම් බලන කොල්ල කෙල්ල නම් දන්නවා මේ කියන්න යන්නේ මොකක් ගැනද කියලා. අර ඇමරිකාවේ ජනාධිපති යන ඕනෑම තැනක ළඟින්ම ඉන්න හාදයක් අරගෙන යන ලෙද බෑග් එකක දාපු සූට් කේස් එක තමයි මේ. මේකේ විශේෂත්වය තමයි මේ බ්‍රීෆ් කේස් එකෙන් න්‍යෂ්ටික ප්‍රහාරයක් තියත් කරන්නත් විධිවිධාන ලබා දෙන්න ජනාධිපතිවරයාට පුළුවන් වීම. හොලිවුඩ් ෆිල්ම් වල පෙන්වන විදිහට ඇමරිකාවේ ජනාධිපති කියන කවුරු හරි ගේම ඉල්ලුවොත් බ්‍රීෆ් කේස් එක ඇරලා රිටර්න් එක දෙන්න හදන හැටි දැකලා තිබේ. හැබැයි ඇත්තටම නම් එහෙම හිතන විදිහට න්‍යෂ්ටික යුද්ධයක් තියත් කරන්න ජනාධිපතිවරයාට බෑ. ඒක ආරක්ෂක ලේකම්ගෙන් සාධක වෙන්නත් ඕන. හැබැයි ඉතින් ඇමරිකාවේ ජනාධිපති කියලා එහෙම හිතුමතයට යුද්ධ ප්‍රකාශ කරන්නත් බෑ. ඒවට ප්‍රොටෝකෝල් තියෙනවනේ. දැන් කියන්න යන බීස්ට් ගැන. කවුද මේ බීස්ට්? හොලිවුඩ් ෆිල්ම් බලලා තියෙනවා නම් දන්නවනේ එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ නිල රථය වන බීස්ට් ගැන. ඒ විතරක් නෙමෙයි, නිල හෙලිකොප්ටරය වන මෙරින් 1 ගැන, ඒ වගේම නිල ගුවන් යානය වන එයා ෆෝස් 1 ගැනත් අහලා ඇතිනේ. මීට අමතරව තව නිල වාහන ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා. මේ බීස්ට් ප්‍රතිය කියන්නේ තවත් එක් VIP වාහනයක් විතරක් නම් නෙමෙයි. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ඉන්න ජනාධිපති, ඒ කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිල රථය ගත්තොත් ඒකේ තියෙන්නේ පිස්සු හැදෙන පහසුකම් තොගයක්. මොලිකෝම මේ බීස්ට් ප්‍රතිය තවත් එක් ආමපේට් හයි කරපු ලිමෝසින් ප්‍රතියක් නම් නෙමෙයි. මේක තාක්ෂණිකව සන්නද්ධ කරන්න අවුරුදු ගණනාවක් වෙනම පරිශ්‍රණ කෙරලා තියෙනවා. කටකතා වලින් කියවෙන විදිහට මේ පරිශ්‍රණ වෙනුවෙන් ඩොලර් මිලියන 15ක් විතර වැය වෙලක් තියෙනවා. අඟල් 8ක වෙඩි නොවදින තුරවල්, වෙඩි නොවදින වීදුරු, අඟල් 5ක මිලිටරි ග්‍රේඩ් ආමර් ප්ලේට් වලින් හදපු පදක් තියෙන මේ බීස්ට් රථය ඇත්තටම යුද්ධ ටැංකියක් වගේ. ඒත් මේ බීස්ට් රථයට පැයට හැතැප්ම 60ක වේගයට ළඟා වෙන්න යන්නේ තත්පර 15ක් වගේ. හැබැයි ලොකු වේගයක් එකපාර ලබා ගන්න බැරි වුණත් මේ රථය හසුරවන්නේ අති දක්ෂ රියදුරුවරයෙක්. ඇමරිකාවේ ජනාධිපතිවරුන්ට තිබිලා තියෙනවා අභිරහස් පොතක්. මේ කියන්නේ යන්නේ ඒ ගැන. ඇමරිකාවේ ජනාධිපතිවරුන්ට විතරක් සුවිශේෂී තවත් පව එකක් තමයි ජනාධිපතිවරුන්ට විතරක් දකින්න පුළුවන් රහස් තියෙන ජර්නල් එක. නැෂනල් ට්‍රෙෂර්, බුක් ඔෆ් සීක්‍රට් වගේ ෆිල්ම් බලලා තියෙනවා නම් ඔයාලා දැකලා ඇති ජනාධිපතිවරයාගෙන් ජනාධිපතිවරයාට පැවතෙන රහස් අඩංගු අභිරහස් පොතක් තියෙනවා කියලා. එතකොට මේ ෆිල්ම් එකේ ඉඟි කරන විදිහට ඔය පොතේ කෙනඩි ඝාතනය වගේ කවදාවත් නොවිසිඳුරු අභිරහස්, ඒ විතරක් නෙමෙයි ඒරියා 51 වගේ ඒලියන්ල සම්බන්ධ අභිරහස් ඇතුළු ඇමරිකාවේ මෙතෙක් තිබුණු අලුතින් එකතු වෙන හැම ජාතියම අභිරහස් සහ රහස් තියෙනවලු. හැබැයි ඉතින් මෙහෙම පොතක් තියෙනවා කියලා නිල වශයෙන් නම් කවුරුවත් ප්‍රකාශ කළා නැහැ. මෙහෙමයි, එහෙම පොතක් තියෙනවා කියලා රජයේ රහස් ඔත්තු සේවාවන් වලින්ම කියනවා. හැබැයි ඒ අය කියන්නේ ජනාධිපතිවරයාට දකින්න විතරක් තියෙන මේ පොතේ එදිනදා ඉතාමත්ම වැදගත් දේවල් මිසක් ඔය කියන විදිහට ඒලියන්ල සම්බන්ධ දේවල් කිසිම දෙයක් මේ සඳහන් වෙන්නේ නැහැ කියලා. ඔයාලා දන්නවද, දවල මන්දිරයේ පොළොවට උමං සහ බංගර් පිහිටලා තියෙනවා. දැන් කියන්න යන්නේ ඒ ගැන. හොලිවුඩ් ෆිල්ම් වල සමහරේ වල පෙන්නනවා ජනාධිපති නිල නිවස වුණු දවල මන්දිරයේ යට තියෙන භූගත උමං මාර්ග ගැන. සමහර ෆිල්ම් වල කියනවා ජෝන් එෆ් කෙනඩි මැරිලින් මොන්රෝ එක්ක රහසිගත සම්බන්ධයක් තිබුණලු. එතකොට මැරිලින්ව හොරෙන් දවල මන්දිරයට ගෙන්න ගන්න ඔය රහසිගත උමග පාවිච්චි කරලා තියෙනවලු. ඊට අමතරව දවල මන්දිරයේ පිටි අතර එහෙමත් රහස් මාර්ග තියෙනවා කියලා ඔය හොලිවුඩ් ෆිල්ම් වල පෙන්නනවා. ඔය කතාවල ඇත්ත බොරු අපි දන්නේ නැහැ. හැබැයි දවල මන්දිරයේ යට බෝම්බ වලට ඔරොත්තු දෙන අති නවීන බංකරයක් තියෙනවා කියන එක නම් බොහොම ප්‍රසිද්ධ රහසක් කියලා තමයි අහන්න ලැබෙන්නේ. මේ බංකරයේ නැෂ්ටික ප්‍රහාරයකට උනත් ඔරොත්තු දෙනවලු. හැබැයි ඒකත් එහෙම නිල වශයෙන් නම් ප්‍රකාශ කරලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබෙන්නේ නැහැ. ඇමරිකානු ජනාධිපතිවරුන්ට හිමි වෙලා තියෙන විධායක නියෝග ගැනයි මේ කියන්නේ යන්නේ. දැකලා තියෙනවද සමහර ෆිල්ම් වල එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා කාගෙන්වත් අහයින් නැතුව රජයේ විශාල වෙනස්කම් වුණත් සිද්ධ වෙන විදිහේ නියෝග නිකුත් කරනවා. ඇත්තටම ඇමරිකාවේ ජනාධිපතිවරයාට එහෙම බලයක් තියෙනවා. ඒවට කියන්නේ එක්සිකියුටිව් ඕඩර්ස් කියලා. මේවා බලපාන්නේ ෆෙඩරල් රජයේ ඕනෑම දෙයකට. මේ විධායක නියෝග දෙන්න ජනාධිපති කොංග්‍රස් එකෙන් අහන්න ඕනේ නැහැ.
ඇත්තටම ඇමරිකානු ජනාධිපතිවරු මේ විධායක නියෝග පරතොගයක් තමන්ගේ දුරකාලයේ ඇතුළතදී නිකුත් කරනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ඩොනල්ඩ් ට්‍රම්ප් 2017 අවුරුද්දේදී විධායක නියෝග 38ක් විතර නිකුත් කරලා තියෙනවා. ඇමරිකානු ජනාධිපතිවරුන් සතු ව්‍යවස්ථාපිත බලය ගැන තමයි මේ කියන්න යන්නේ. දැන් අපි කියමු කොංග්‍රස් එකෙන් මොකක් හරි පනතක් ඉදිරිපත් කළා කියලා ජනාධිපතිට. එයාට පුළුවන් එක්කෝ එක අත්සන් කරලා එකගත්වේ ප්‍රකාශ කරන්න. එතකොට දවස් 10ක් ඇතුළතදී ඒක ව්‍යවස්ථානුකූලව නීතිය බවට පත් වෙනවා. හැබැයි ජනාධිපති ඔය පනතට අකමැති නම් කරන්න තියෙන්නේ ඒක නිෂේධනය කරන එක. මේ නිෂේධන බලය ජනාධිපතිවරයාට හිමි වෙලා තියෙනවා. ඕකට තමයි ප්‍රෙසිඩන්ට්ගේ වෙටෝ පවර් එක කියන්නේ. හැබැයි නිකම්ම මම ඕකට කැමති නෑ කියලා කියන්න බෑ. ඒ පනත නිෂේධනය කරන්න ඇයි කියන හේතුව සහ එතකොට ඒ පනත වෙනස් කරන්න තමන්ගේ තියෙන යෝජනා ඇතුළත් පොඩි පරිඩියකුත් කොංග්‍රසයට ජනාධිපතිවරයා විසින් දෙන්න ඌමනායි. ඒ වගේම තමයි සම්පූර්ණයෙන්ම පනතකට කැමති හෝ අකමැති වෙනවා මිසක් පනතේ අර වගන්තියට මං කැමති. හැබැයි මේ වගන්තියට අකමැති. ඒ නිසා මේක වගන්තිය විතරක් මම බලාත්මක කරනවා වගේ සීන් බෑ. පත්වීම් දෙන බලයත් ඇමරිකානු ජනාධිපතිවරුන්ට හිම්බෙලා තියෙන තවත් පවර් එකක්. ඕනෑම රටක ජනාධිපතිට තමන් කැමති අයට පත්වීම් දෙන්න පුළුවන්නේ. එහෙමනේ ඔය දරුමුණු පුරෝ සහෝදර සහෝදරියෝ හොඳම යාළුවෝ එහෙමත් කෙනෙක් ජනාධිපති වුණු ගමන් ලොකු පුටුවලට එන්නේ. කොහොම හරි ඇමරිකාවේ ජනාධිපතිටත් මේ බලය තියෙනවා. ඒ කියන්නේ රජයේ විශාල පරාසයක කාර්යාලවල සේවකයන් තෝරා ගන්නා බලය. මේ යටතට අයිති වෙනවා තානාපතිවරුන්, ශ්‍රේෂ්ඨාධිකරණය සහ ෆෙඩරල් අධිකරණවල සාමාජිකයින් සහ කැබිනට් ලේකම්වරුන්. හැබැයි මේ තනතුරුවලින් 2000කට අධික ප්‍රමාණයක් සඳහා සෙනෙට් සභාවේ සහතික කිරීමත් අත්‍යවශ්‍ය වෙනවා. මේ තනතුරු වලට පත් කරන අය ගැන සෙනෙට් එකක උපදෙස් දෙන්න පුළුවන්. කමාන්ඩර් ඉන් චීෆ් මේකට කියන්නේ ඒ ගැන. ඇමරිකාව වගේ රටක තියෙන හමුදා බලය කියන එක සෙල්ලමක් නෙමෙයි. නැෂ්ටික ආයුධ පැත්තකින් තියමු. ඒත් ඇමරිකාව වගේ රටක යුද බලයට පහසුවෙන්ම වෙනත් රටක් ආක්‍රමණය කරලා යටත් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ හමුදාවක සේනාධි නායකවරයා කියන්නේ මොන වගේ බලතලයක්ද කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. සාමාන්‍යයෙන් ඇමරිකාවේ ජනාධිපතිවත් සේනාධි නායකවරයා තමන්ට ඕනෑ ඕනෑ හැටියට හමුදාව මෙහෙවන්නේ නැහැ. ඒකට උපදෙස් ලබා ගන්න සහ සාකච්ඡා කරන්න සෑහෙන පිරිසක් තමන් වටේ ඉන්නවනේ. හැබැයි අවශ්‍ය නම් ජනාධිපතිවරයාට පුළුවන් කොංග්‍රසයේ අනුමැතිය ගන්න බලාගෙන ඉන්නේ නැතුව යුද වාතාවරණයකට ඇමරිකානු හමුදාව යවන්න. ඇමරිකාවේ ජනාධිපතිවරුන්ට හිම්බෙලා තියෙන මේ බලතල ගැන කියවෙන මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න. මතකතුව තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. තවත් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.